පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සතියේ දුන් තීන්දුවට පෙර සති දෙක තුනක් මේ රටේ ඇතැම් ජාතික මාධ්‍යවලට එම කාරණේ මිසක් වෙන කාරණයක් තිබුණේ නැහැ. ඒ කාරණේම තමයි ඉස්මතු කරලා සමාජයට පෙන්වුවේ. විශේෂයෙන්ම හරියට ආවනිකම් මම සහරන් වගේ මිනිමැරුවා වගේ එහෙම නැත්නම් මහා මංකොල්ලයක් කාලා එහෙම නැත්නම් බරපතල ස්ත්‍රී දූෂණයක් කරපු කෙනෙක් වගේ තමයි මං ගැන කතා කරේ ජනතාවට. ඒ මොකද මේ නඩු තීන්දුව එන්න කිට්ටුව සති දෙකක් විතර විශේෂයෙන්ම මං ඒ ගැන ඉතාමත්ම කනගාටු වෙනවා. අපේ ජාතික මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම අපක්ෂපාතීත්වය ස්වාධීනත්වය තිබිය යුතුයි. මාධ්‍යයේ සදාචාරය ඉතාමත් වැදගත් වෙනවා. ඒක නිසා රටේ සිටින විශේෂයෙන්ම යම් මට්ටමක පුද්ගලයන් පිළිබඳව රටේ මහ ජනතාව දන්නා යම් ප්‍රවෘත්තියක් පළ කරන විට ඒ පිළිබඳව වගකීමකින් නිවැරදි දේ පළ කරන්නයි කියලා මම ඊටාම ගෞරවයෙන් සහ ආදරයෙන් සියලු මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා. නමුත් ඒ විදිහේ කරුණු ඉදිරිපත් කළේ සියලුම මාධ්‍ය ආයතන නෙවෙයි. ප්‍රධාන වශයෙන් සමහර විට සෝෂල් මීඩියා වල ඇතැම් ජාතික මාධ්‍ය වල ඇතැම් පුවත්පත් වල වැරදි වාර්තා පළ කළා. දැන් අද පත්‍රයේ තිබෙනවා මේ පත්‍රේ මොකද්ද? අද පත්‍රයේ තිබෙනවා විශේෂයෙන්ම කියලා එක්සත් ජාතික පක්ෂයේ නෙවෙයි සමගි ජනබලවේගයේ පක්ෂයේ සමගි ජනබලවේගයේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපතිවරයා හමු වෙලා පාස්කු ප්‍රහාරයට වගකී යුතු අයට එරෙහිව අධිචෝදනා ගොනු කර කඩිනමින් නඩු පවරන්න කියලා ඉල්ලීමක් කරලා. එතුමන්ලා ඒ කියන ඉල්ලා සිටින යෝජනාව මමත් 100% ඒකට අත උස්සනවා ඒක ඉක්මනට කරන්න කියලා. ඒ මොකද මේ රටේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපි දන්නා විදියට සහරාන් අද බරපතල ත්‍රස්තවාදීන් 160 ගණනක් ඉන්නවා බන්ධනාගාරේ. ඒ 160 ගණන මගේ කාලේ මම හිරබාරයට ගත්ත අය. පාස්කු ප්‍රහාරයේ සිදුවිලා සති 3කින් මම සම්පූර්ණ ඒ ත්‍රස්තවාදීන් සමූල ඝාතනය කළා. මුළු සංවිධානයම මම විනාශ කළා. ඉන්පසු එවැනි සංවිධානයක් මේ රටේ උද්‍යංශ වලට හෝ වාර්තා වෙලා නැහැ. ඒක නිසා මේ පාස්කු ප්‍රහාරයේදී මම විදේශගත වෙලා සිටපු කෙනෙක් විදියට කියන්නට ඕන. ඇතැම් පුද්ගලයන් ඇතැම් සමාජයේ කතා කරන්නේ හරියට මම සාරාන් වගේ මේ මිනිමරුපු මිනිහෙක් විදියට තමයි සමහර අය කතා කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය. ඒ ගැන මං කනගාටු වෙන්නේ නැහැ. පුදුමයටපත් වෙන්නේ නැහැ. කට තියනවා ඕන දෙයක් කියන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තිබෙන්නේ. ඉතින් මේ එක්සත් ජාතික පක්ෂයේ මේ සමා වෙන්න සමගි ජනබලවේගයේ മന്ത്രിවරු පිරිසක් නීතිපතිතුමා හමු වෙලා මේ ඉල්ලීම කරනකොට ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලන්ට මතක් වෙන්න ඕනේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ යුද්ධයේ තිබෙන විට LTT යුද්ධයේ කාලේ විශේෂයෙන්ම කරුණා අම්මාන් නැගෙනහිර නියෝගයක් දුන්නා නැගෙනහිර සියලු පොලිසිය යටත් වෙන්නයි කියලා. ඒ වගේම මේක රජයට දැන්නුවා නැත්නම් ප්‍රහාරයක් එල්ල කරලා සියලු දෙනා විනාශ කරනවායි කියලා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කෙලින්ම නැගෙනහිර සියලුම පොලිසිය වල හිටිය 700කට ආසන්න පිරිසක් ජනාධිපතිවරයා නියෝගයක් දුන්නා LTT ප්‍රහාරයෙන් වළකින්න නම් අද සියලු දෙනාම ඒගොල්ලෝ ආපු වෙලාවේ යටත් වෙලා නිශ්ශබ්ද වෙලා ඉන්නයි කියලා. නමුත් අවසානයේ සිද්ධ වුණේ කුමක්ද? සියලුම පොලිසිය වල නිශ්ශබ්ද වුණා සෑම කෙනෙක්ම. ඒගොල්ලන් ආයුධ අතේ තියාගෙන හිටියේ නැහැ. નિરાයුධ වුණා. සෑම පොලිසියක්ම නැගෙනහිර පළාතේ LTT විසින් ග්‍රහණය කළා. පොලිසිය වල ඉන්න සියලුම නිලධාරීන් එළියට ඇදලා අරගෙන පෝලිං ගස්සලා සමහර අය පොලිස් භූමියේ සමහර පොලිසියෙන් ඈත වෙනත් ප්‍රදේශ වලට ගෙනහිල්ලා 700කට ආසන්න පිරිසක් වෙඩි තියලා මරලා දැම්මා. මේ වගේ සිදුවීම් ගත් විට ඊළඟට ගත්තොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලේ එතුමියට පුළුවන්කමක් ලැබුණේ නැහැ එතුමියගේ ඇස් දෙක පරිස්සම් කරගන්න. 1999 ජනාධිපති වර්ණයේදී එතුමියට ප්‍රහාරයක් එල්ල කළා. එතුමිය ඒ ප්‍රහාරයට ලක් වුණා. එවකට හිටපු ඉන්පසුවපත් වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ යුද්ධයේ අවසානයේ හිටපු යුද හමුදාපති සරත් පොන්සේක මහත්මයා යුද හමුදා මූලස්ථානයේ සිටින විට මරාගෙන මැරෙන කාන්තාවක් ඇවිල්ලා යුද හමුදා මූලස්ථානයේ පුපුරවලා ඒ පිපිරීම තුල ඒ බෝම්බය තුල සරත් පොන්සේක මහත්මයා බරපතල ඊටාම අසීරු අමාරු තත්වයකටපත් වුණා. බඩවැල් පවා එළියට ආවා. ඇම්බියුලන්ස් එකට දාගත්තේ 6 දෙනෙක් එකතු වෙලා උස්සලා ඒකම දෙන්නෙක් ඒ ළඟින්ම ඒ 6 දෙනා අස්සෙන් ගියා බඩේ උඩට ආපු බඩවැල් එළියට පාත් වෙයි කියලා ඒ බඩවැල් අල්ලගෙන. එතකොට දැන් මේ සමගි ජන බලවේගයේ මට චෝදනා කරනවා මට පේන්නේ මේ පාස් ප්‍රහාරයේ වගකීම් යුතුයයි කියලා මේගොල්ලෝ කියපුවාම මේ කියන්නේ මේ පහුගිය නඩු වාගේ සහ මම පත් කරපු පාස්කු කොමිෂන් සභාවේ තිබෙන කරුණු මත මේ අයට දඬුවම් කරන්න කියලා. ඒ කියන්නේ මටත් එක්ක අනික් රජයේ නිලධාරීන්ට. එතකොට අනුරාධපුරයේ ගුවන් ප්‍රහාරයේ LTT යුද්ධයේ කාලේ මං හිතන්නේ තමුන්නාංශයලා වැඩි දෙනෙක් දැකලවත් නැහැ. ඒ ප්‍රහාරක යානා ෆයිටර් එයාක්‍රාෆ්ට් එක එක විදිහේ ලෝකයේ එක එක රටවල් වලින් ගෙනාපුවා. LTT නැව් වලට ගහන්න, LTT කඳවුරු වලට ගහන්න, LTT මිසයිල් වලට ගහන්න, LTT ප්‍රහාරක ගුවන් යානා කොළඹටත් ආවා ඒවට ගහන්න. පිට රටවල් වලින් ගෙනාපු බිලියන් මිලියන් නෙවෙයි බිලියන් බිලියන් සිය ගණනක තිබුණා ප්‍රහාරක යානා. එදා රාත්‍රියේ අනුරාධපුර ගුවන් හමුදා මූලස්ථානයේ නිලධාරීන්ගේ සාදයක් තිබුණා. ඒ සාදේ නිසා රෑ 10 11 වෙනකොට ඒගොල්ලෝ හොඳටම බීමත් වෙලා හිටියේ. මේ ගොල්ලන්ගේ මෙවැනි උත්සවයක් තියෙනවායි කියලා කොහොම හරි LTT දක්ෂ වුණා. ඊට කලින් දවස්වල මේ තොරතුරු දැනගන්න. එදා ඒක දැනගෙන මේගොල්ලෝ හොඳටම රෑ 10 11 වෙනකොට බීමත් වෙලා සින්දු කී කී නටනකොට ගුවන් හමුදා කඳවුරට ඇතුල් වෙලා අර යකඩ කම්බි මේව ඔක්කොම කම්බි ඇතුලෙන් ඇවිල්ලා ඔක්කොම පිච්චුවා වෙඩි තිබ්බා ගිනි තිබ්බා. ඒ අලාභය මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අද මම පිළිබඳව කවුරු හරි හෝ සමාජයේ චෝදනා කරනවා නම් මම එයාගෙන් අහනවා ඒ ගුවන් හමුදා කඳවුරේ තිබුණු විනාශ කරපු බිලියන් ගණනක ගුවන් යානා සම්බන්ධයෙන් ඒ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කළාද? ඒ පරීක්ෂණය කෝ ගුවන් හමුදාපතිට නෙවෙයි අඩු වශයෙන් ගුවන් හමුදා කඳවුර බාරව හිටපු ප්‍රධානියව CEOගෙන් ඒ පිළිබඳව විනය පරීක්ෂණයක් කරලා කෙනෙකුට දඬුවමක් දුන්නද? ගුවන් හමුදාවේ කිසිම කෙනෙකුට ඒ පිළිබඳව දඬුවමක් දුන්නද? ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිම කෙනෙකුට දඬුවමක් දුන්නද? එහෙම කිසිම දෙයක් නැහැ. ඒක නිසා මම පැහැදිලිව කියන්නට ඕනේ සියලුම ජනාධිපතිවරුන්ගේ කාලේ මේ බෝම්බ ප්‍රහාර සිද්ධ වෙලා තියෙනවා ත්‍රස්තවාදීන්ගේ. LTT ත්‍රස්තවාදී, ISIS කියන්නේ ත්‍රස්තවාදී. එතකොට IS ත්‍රස්තවාදීන් ලෝකේ විශේෂයෙන්ම බටහිර රටවල් වලට යවුවා. බටහිර රටවල් ඇරෙන්න මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව ඒ වගේම ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලට ගැහුවා. ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 50000කට වැඩිය මැරුණා. ඒ පිළිබඳව ඔත්තුව ලැබුණා ඊට සතියකට කලින් ඇමරිකන් බුද්ධ්‍යංශ වලට. ඇමරිකන් බුද්ධ්‍යංශ වලට ඒ පිළිබඳව කරුණු ලැබුණාට පසුව ඒ අය බොහොම සංවිධානාත්මක වුණා, උත්සුක වුණා. අර सेंटर के ट्रेड सेंटर के WTO के खनुवलट गहंडाई में इन्ने अति विशाल विनाशයක් ඛේදවාචකයක් සිද්ධ වෙනවායි කියලා. ඒගොල්ල සතියක ඉඳන් සූදානම් වුණා මේ ප්‍රහාරය වළක්ව ගන්න. නමුත් ප්‍රහාරක ගුවන් යානා ආහසරට නැගලා පැයක් ඇතුළත ඒගොල්ල දැනගත්තා මේ ප්‍රහාරක ගුවන් යානා එනවා මේ ඇමරිකාවට ප්‍රහාරය දෙන්න කියලා. එතකොට 50000කට වැඩි WTO එකට ගැහුවා, පෙන්ටගනේට ගැහුවා, වයිට් හවුස් එකට ගහන්න ආපු එක යන්තම් වෙඩි තියලා බිම දාගත්තා. එතකොට පැයකට කලින් ගුවන් යානාව එන බව දැනත් ඇමරිකාවේ යුද ශක්තිය කොතෙක් වුණත් ඒගොල්ල ගාව මොන විදිහේ මිසයිල් තිබුණත් ගුවන් ප්‍රහාර වලට මොන විදිහේ අව්‍යාවුද තිබුණත් ඒගොල්ලන්ට බැරුව ගියා ප්‍රහාරක ගුවන් යානා ඇවිල්ලා සැප්තැම්බර් 11 50000කට වැඩි පිරිසක් විනාශ කරන්න. ඒකම තමයි ඇමරිකන් ජනාධිපතිවරයා කොමිෂන් එකක් පත් කෙරුවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන්. ඒ කොමිෂම වාර්තාව මම ඉදිරිපත් කළා මම පත් කරපු පාස්කු කොමිෂන් සභාවට. ඒ කොමිෂන් සභාවේ පැහැදිලිව තියෙනවා කිසිසේත්ම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ දේශපාලඥයෙක් හෝ ඇමරිකාවේ සිටින බුද්ධිංශ හෝ ආරක්ෂක අංශ කිසිදු නිලධාරියෙකුට දඬුවම් නොකළ යුතුයි කියලා ඒ කොමිෂන් සභාවේ තිබෙනවා විනිශ්චයකාරවරුන් විසින් පත් කරපු කොමිෂන් සභාවේ. ඒකට හේතුව විදියට පහළට දාලා තිබෙන්නේ මේ විදිහේ කොමිෂන් සභාවක නිර්දේශ කළා බුද්ධිංශ හෝ ආරක්ෂක අංශවල අයට හෝ කාට හෝ දඬුවම් කළොත් ඔවුන් මානසික වශයෙන් අනික් ඉන්න අය හොඳටම වැටෙයි. ඒ අනුව ඔවුන් හරියට රාජකාරියක් නොකළයි ඒක නිසා ඔවුන්ගේ මානසික වැටීම වළක්වා ගැනීම සඳහා කිසිසේත්ම කිසිම කෙනෙකුට දඬුවම් නොදිය යුතුයි කියලා. ලංකාවේ ඉස්සෙල්ලාම පළවෙනි බෝම්බේ තමයි J.R. ජයවර්ධන මහත්මයාගේ කාලේ CTO බෝම්බේ සෙන්ට්‍රල් ටෙලිකොමියුනිකේෂන් මේ මෙතන ඔෆිස් එක මේ පිටකොටුවේ ඒකට ගැව්වා. දළදා මාලිගාවට ගැව්වා. ශ්‍රීමා බෝධියට ගැව්වා. මහ බැංකුවේ දහස් සිය ගණනක් මැරුණා. කොටුව මරදාන විශාල බෝම්බ දහස් ගණනක් මැරුණා. ඒ වගේම අරන්තලාවේ ඝාතනය භික්ෂුන් වහන්සේලාගේ විශාල ඝාතනයක් සිදු කළා. මම කලින් කිව්වා වගේ හමුදා මූලස්ථානයට ගැහුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඇහැක් නැති කෙරුවා. මේ හැම දෙයකම කවුද වගකීම් යුත්තෝ? වගකීම් යුත්තෝ කවුද? ජනාධිපතිවරුද කෙරුවේ? දැන් මේ ප්‍රහාරය එල්ල කරේ මමද එල්ල කරේ මේ සහරාන් එක්ක එකතු වෙලා. මම බොහොම පැහැදිලිව තමුන්නාන්සිලට කියන්නට ඕනේ මේ මගේ නඩු තීන්දුවේ බොහොම පැහැදිලිව තියෙනවා. මෙන්න මේ විදිහට මේ නඩු තීන්දුවේ ඔක්කොම මම කියවන්නේ නෑ. නඩු තීන්දුව පිටු 100ක් විතර හිට්ටුයි. මම ඒකේ සිංහල පරිවර්තනය කියන්නම්. ඒකේ මේ කොටස් කීපයක් කියන්නේ මුළු වார்த்தාවම මේ මම කියන්නේ නැහැ. මෙන්න මෙහෙම මේ නඩු තීන්දුවේ තිබෙනවා. සහරාම් හසීම් හා ඔහුගේ සහචරයන් විසින් සැලසුම් කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ බුද්ධිමය තොරතුරු ජනාධිපතිවරයා වෙත වාර්තා වී නොමැත. මේ බෝම්බේ පුපුරත්ත දවසේ ඉඳලා මම සිංගප්පූරුවේ ඉඳලා මේ නඩු තීන්දුව දෙනකන් අවුරුදු 4ක් පාර්ලිමේන්තුවේ මාධ්‍යයට වෙන වෙනත් විචනය කරන අයට සාමාන්‍ය කතාබහේදී සාකච්ඡාවේදී හිතවතුන්ට මිත්‍රයින්ට හැම කෙනෙකුට මම කියපු දේ මේ අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු නඩුකාරතුමාලා විනිශ්චයකාරතුමාලා 7 දෙනෙකුෙන් සමන්විත ඒ බෙන්ච් එක පැහැදිලිවම තීන්දුවේ දීලා තිබෙනවා ප්‍රහාරයට සම්බන්ධව තොරතුරු ජනාධිපතිවරයා වෙත වාර්තා වී නොමැත කියලා. ඒ කියන්නේ මට ආරක්ෂක අංශවල හෝ පොලිසියෙන් කිසි කෙනෙක් දැනුම් දීලා නැහැ කියලා. ඒක මේක තිබෙනවා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි පනන්දු මෙම ප්‍රහාරයේ අවදානම ගැන බුද්ධිංශ තොරතුරු ලත් අවස්ථාවේ සිට ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමට හෝ එසේ දැනුවත් කිරීමට කිසිදු උත්සාහයක් දැරීමට අසමත් වූ බව අවිවාදිතය. අසමත් මේ මෙතන අමාත්‍යවරයා වශයෙන් හඳුන්වන්නේ ආරක්ෂක අමාත්‍යංශ ඇමතිවරයා කියන්නේ මම. එතකොට හේමසිරි පනන්දු මේ සම්බන්ධයෙන් මට කිසිම දැනුම් දීමක් දීලා නැහැ දෙන්න අසමත් වෙලා බව දීම අවිවාදිතය. අවිවාදිතය කියන වචනය පාවිච්චි කරලා තියෙනවා මේ නඩු තීන්දුවේ. ඊළඟට කියනවා නඩු තීන්දුවේ ආරක්ෂක අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවස්ථාව තිබුණේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් 2019 අප්‍රේල් 10 වනදා ඔවුන් ජනාධිපතිවරයා මුණු ගැසුණු අවස්ථාවේදී ඔවුන් දෙදෙනාම සතුව තිබූ බුද්ධිතරුසුරු මත ආරක්ෂක අමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා මහජන ආරක්ෂක පනත වැනි ප්‍රඥප්තින් මත ඇති බලතල් ප්‍රකාරව වහා පියවර ගන්නයි සාමූහිකව ඉල්ලා සිටීමට ඕනෑතරම් ඉඩකඩ තිබුණේ. ජනාධිපතිවරයා හා ඔවුන් අතර යම් විරසකභාවයක් තිබුවේ උවද එසේ නොකිරීම ඔවුන් අතින් සිදු වූ බරපතලම වගකීම පැහැරහරීමක් වෙන්නේය කියලා මේ නඩු තීන්දුවේ පැහැදිලිවම තියෙනවා. ඊළඟට කියනවා නඩු තීන්දුවේ කොටසක 2019 අප්‍රේල් මස 12 වනදා ජනාධිපතිවරයා සහරාන් ජීවත් වූ නගරය වන කාත්තංකුඩි නගරයට ඉතා ආසන්න නගරයක් වන මඩකලපුවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි. ඒත් රාජ්‍ය බුද්ධ්‍යංශ සේවාවේ අධ්‍යක්ෂකවරයා ආරක්ෂාව හා අවදානම පිළිබඳව තක්සේරුවක් ඉදිරිපත් කර තිබුණේ නැත. එයින් පැහැදිලි වන්නේ නිලන්ත ජයවර්ධන තම විදේශ සගයාගේ තමා වෙත ලැබී තිබූ තොරතුරු සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය කටයුතු නොකළ යුතු බවය. ඉතින් මම මඩකලපුවේ අප්‍රේල් 12 ගියා. එතකොට මේකේ මුල් තොරතුරු ලැබුණේ අප්‍රේල් 4 වෙනිදා. මම මඩකලපුවට අප්‍රේල් 12 වෙනිදා යනකොට ඔක්කොම ආරක්ෂක ලේකම් ඒ වගේම පොලිස්පති ඒ සියලු දෙනාම දන්නවා. අනික් කාරණේ තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ මම කියන්නම් මේක සාමාන්‍යයෙන් කියන්නත් හොඳ නැහැ. නමුත් ආරක්ෂක කටයුතු සම්බන්ධයක් ආරක්ෂක අමාත්‍යාංශයේ සෑම අඟහරුවාදාම උදේ 10ට තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ රැස්වීමක්. ඒකට හමුදාපතිවරු, හමුදා බුද්ධ්‍යංශ, පොලිස්පති ඒ සියලු දෙනාම කැඳවනවා. ආරක්ෂක ලේකම්වරයා තමයි ඒ සාකච්ඡාව පවත්වන්නේ. පහුගිය සතියේ තත්ත්වය කුමක්ද, ඉදිරි සතියේ රටේ ආරක්ෂක තත්ත්වය කුමක්ද කියලා. එතකොට මේ රැස්වීම් දිගටම තිබිලා තියෙනවා. එතකොට මේ සාකච්ඡාවල මේ කාරණාව අරගෙන නැහැ කිසිසේත්ම. ඒ ගැන සාකච්ඡා කළා නැහැ. ඉතින් මේ කරුණු වගේම මම කියන්නට ඕනේ දැන් මම පිළිබඳව කතා කරන විට සමහර චෝදනා මුකයෙන් එක කාර්යයක් මම කියන්නට ඕනේ. නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ නායකයා 27 අවුරුද්දක් හිරේ හිටියා. 27 අවුරුද්දක් හිරේ ඉඳලා හිරෙන් එළියට ඇවිල්ලා රටේ ජනතාව යාව රටේ නායකයා කළා, රටේ ජනාධිපති කළා. ඒක නිසා මම පැහැදිලිව කියන්නම් මම මේ කිසි දෙයකින් පස්සට යන මිනිහෙක් නෙවෙයි. මම මොන කුමන්ත්‍රණයකටවත් මම බය වෙන්නේ නැහැ. මේ නඩු හදපු මිනිස්සු තමයි කුමන්ත්‍රණ. මම අධිකරණයට ගෞරව කරනවා, නීතියට ගෞරව කරනවා, අධිකරණයට හිස නමනවා. හැබැයි නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය මම හොඳට කියවලා තියෙනවා. මට මේ මොන වද දුන්නත් ඉදිරි ජනාධිපතිවරණේ මම මගේ පක්ෂයේ සහයෝගය අරගෙන මට ඡන්ද කීයක් හම්බ වුණත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසයක් උඩ මම ඉදිරි ජනාධිපතිවරණයත් තරඟ කරනවායි කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඒ කාරණාව මම කියන්නේ විශේෂයෙන්ම අද අපි පිළිබඳව නොඑක් විවේචන තිබෙන නිසා. බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි වුණා. J.R. ජයවර්ධන මහත්තයලා ප්‍රජා අයිතිය අහෝසි කෙරුවා. ප්‍රජා අයිතිය අහෝසි කරපුවාම මොකද්ද සිද්ධ වුණේ? පක්ෂයේ විශාල අර්බුදයක් ඇති වෙලා පක්ෂයේම නායකයෝ කිව්වා දැන් ප්‍රජා අයිතිය අහෝසි කළා. ඒක නිසා දැන් බණ්ඩාරනායක මැතිණිය නායකත්වයෙන් අයින් වෙන්න ඕනේ කියලා කිව්වා. කවුද ඉස්සෙල්ලාම කිව්වේ? ඉස්සෙල්ලාම කිව්වේ අනුර පුතා කිව්වේ. එයයි මෛත්‍රීපාල සේනානායක මහත්තයා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක් තමයි කිව්වේ අම්මා දැන් අයින් වෙන්න ඕනේ. අම්මට දැන් ප්‍රජා අයිතිය නැති නිසා පාර්ලිමේන්තුවේ යන්නත් බෑ, ඡන්ද ඉල්ලන්නත් බෑ, ඡන්ද ව්‍යාපාරයක යෙදෙන්නත් බෑ කියලා. හැබැයි එවැනි තත්ත්වයක් මට ඇති වෙලා නැහැ. මට අද මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන සියලු අයිතිවාසිකම් තිබෙන කෙනෙක් මම. ඒක නිසා එදා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු වෙලාවේ එයාගේ දරුවෝ තමයි පක්ෂ දෙකට තුනට කැඩිලා විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිණිව ඉවත් කරන්න සූදානම් වුණේ. නමුත් අපි එදා පිටිපස්සෙන් හිටියා බණ්ඩාරනායක මැතිණිගේ එදා තරුණෝ විදියට අපි කිව්වා මැතිණිය අයින් වෙන්න එපා කියලා. අපි 17 අවුරුද්දක් බණ්ඩාරනායක මැතිණිත් එක්ක ඒ සටන අරගෙන ගිහිල්ලා 94 බණ්ඩාරනායක මැතිණි අගමැති කෙරුවා අපි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති කෙරුවා අපි 94. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම ප්‍රධාන වශයෙන්ම කියන්නට පුළුවන් කමක් නැහැ. එදා ඒ පක්ෂයේ ජේෂ්ඨයින් කරපු දේ ඒක හරි කියලා බණ්ඩාරනායක මැතිණිය තියාගන්නයි තිබුණේ. මම මේ කතාවල් දිග්ගස්සන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අතුරු මැතිවරණ තිබුණා 83. එතකොට මැතිණිගේ ප්‍රජායිතිය නැහැ. අපි කරපු වැඩේ මොකද්ද? බණ්ඩාරනායක මැතිණිය ගෙනහිල්ලා අතුරු මැතිවරණේ තිබුණු ආසනයට ගෙනිච්චේ නැහැ. වටේ තියෙන ආසනවල ගෙනිච්චා. දැන් උදාහරණයක් ගත්තොත් එදා අතුරු මැතිවරණ තිබුණා 83 ජනමත විචාරණයෙන් පස්සේ ආසන 17ක්ද 18ක්ද පොළොන්නරුවේ මින්නේරිය මැතිවරණ කොට්ටාසේ අතුරු මැතිවරණයක් තිබුණා. එතකොට බණ්ඩාරනායක මැතිට යන්න බෑ, ප්‍රජායිතිය අහෝසි කළා. අපි මොකද කරුවේ? අපි කරපු වැඩේ බණ්ඩාරනායක මැතිව ගෙනිච්චා පොළොන්නරුව ආසනයේට, මැදිරිගිරිය ආසනයේට ගිහිල්ලා බෝධි පූජා තියෙනවා, රැස්වීම් තියෙනවා. අපි අර මින්නේරිය ආසනයේ කිසි දෙයක් කරේ නැහැ. එතකොට බණ්ඩාරනායකගෙන් පරිස්සම් වුණා. එතකොට පුතයි දුවලයි ඔය අනික් අය තමයි කට්ටිය මෛත්‍රීපාල සේනානායකලයි අපේ හිතවත් ඇමතිවරු තමයි. ඒ කාලේ මම මේ අගෞරවයක් කරනවා නෙවෙයි, ඒ කාලේ හිටපු හොඳ ඇමතිවරු, අවංක ඇමතිවරු, දූෂිතෙන් තොර ඇමතිවරු. නමුත් ඒ විදිහට අපි කළා. එතකොට අනික් කාරණේ තමයි මම තමුන්නාන්සලාට සඳහන් කරන්නට ඕන මේ සම්බන්ධයෙන්. කතෝලික ජනතාව පිළිබඳව තිබෙන මතය මම දන්නා පරිදි කිසිසේත්ම කතෝලික ජනතාවගේ මම පිළිබඳව වෛරයක් හෝ ක්‍රෝධයක් නැහැ. මම විශේෂයෙන්ම කතෝලික ජනතාව ජීවත් වන වත්තල, ජායල, මීගමුව, හලාවත, වෙන්නප්පුව, කටාන ඔය කියන ආසනවල පහුගිය අවුරුදු 4 මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ මම ගම්වල ගිහින් තියෙනවා මගුල් ගෙවල්, මල ගෙවල්, පින්කම්, උත්සව, බර්ත්ඩේ පාටි, ළමයින්ගේ වැඩිවියට පත් වෙනාම තියෙන උත්සව ඔය ඔක්කොටම ගිහින් තියෙනවා. මම ඊටාම සාදරයෙන් ඒ අය මාව පිළිගන්නේ. මම විශේෂයෙන්ම අවුරුදු 15 16 තමයි බයිබලයේ කියවෙන්නේ. අවුරුදු 15 16 මම බයිබලයේ කියවපු කෙනෙක් විදිහට මම විශේෂයෙන්ම මගේ පාලන කාලය තුල මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදු වෙලා තිබීම පිළිබඳව ප්‍රධාන වශයෙන්මත් ඒ වගේම මියගිය ජනතාව සහ ඒ වගේම අතපය කැඩිලාද එකතෙන් වෙලා සිටින ජනතාව වෙනුනුත් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම සමාව ඉල්ලා සිටිනවා මගේ පාලන කාලය තුල මගේ රටේ වෙන සිද්ධියක් වීම පිළිබඳව. ඒ වගේම කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා මම කිසි දෙයක් දන්නේ නැතුව මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා මගේ පාලන කාලය තුල මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙලා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා මේ ජීවිත විනාශ වීම පිළිබඳව මේ නඩුවේ පැහැදිලිවම කියලා තියෙන්නේ මම වැරද්දක් කළා කියලා නෙවෙයි. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් වැරද්දක්, බරපතල වැරද්දක් කළොත් ඒ වැරද්දට ජනාධිපතිවරයාද වගකී යුතු වන්නේය. අන්න ඒක තමයි මේ නඩු තීන්දුවේ ඡේදයේ මන් සම්බන්ධයෙන් තිබෙන. ඒ ඡේදයේ අනුව තමයි මට කෝටි 10ක් වන්දි ගවන්න තීන්දුව කරලා තිබෙන්නේ. මම ඒක ගෞරවයෙන් පිළිගන්නවා. මට පුළුවන් විදියට මම මේක හිතවතුන්ගෙන් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා ප්‍රධාන වශයෙන්ම මම කලින් කිව්වා වගේ මම අධිකරණයට ගරු කරනවා, නීතියට ගරු කරනවා. නමුත් සමාජයේ ජීවත් වෙන විවිධ කටකතා පළ කරන්නේ මේ තත්ත්වයන් උඩ ප්‍රධාන වශයෙන්ම අපි අපේ රටේ ජනතාව වෙනුවෙන් වගකීම ඉෂ්ට කරනවා. මම පොළොන්නරුවේ විශාල කතෝලික පල්ලියක් අලුතෙන් හැදුවා ජනාධිපති කාලේ. පන්සල් වලට, වෙහෙර විහාර වලට ආධාර දුන්නා වාගේ පල්ලි වලට, කතෝලික පල්ලි වලට, ක්‍රිස්තියානි පල්ලි වලට මම උදව් කළා, සහයෝගය දුන්නා. අද ගිහින් බලන්න යාපනයේ බිෂොප්තුමා ඉන්න බිෂොප් මන්දිරය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි ආණ්ඩු කාලේ හදපු ගොඩනැගිල්ලක් තිබුණේ. ඒක මම සම්පූර්ණයෙන් කෝටි ගාණක් වැය කරලා ඒක හැදුවා. ඒ වගේම තමා වන්නේ මඩුපල්ලිය. මඩුපල්ලියට කිසිම සැලකිල්ලක් නැතුව තිබුණේ. මඩුපල්ලියට මම කාදිලන් උන්නාන්සෙත් එක්ක මගේ චොපර් එකේ හෙලිකොප්ටරේ එක්කගෙන ගිහිල්ලා ඒ පැත්ත බලලා ඒ වෙලාවේ කියපු ඉබගෙන් කරපු ඉල්ලීමක් තමයි බලන්න මේක මේ තත්ත්වයට වැටලා තියෙනවා මඩුපල්ලිය, මේක මේ සුද්ධ වූ භූමියක්, මේක හොඳ තත්ත්වයකට අරන් දෙන්න කියලා. මම කිව්වා මම මේක සතියක් ඇතුළත පූජා නගරයක් කරනවායි කියලා. මම මඩුපල්ලියට අක්කර 5000ක් දුන්නා. වනජීවි වන සංරක්ෂණ ප්‍රදේශවල තිබෙන ඉඩම් එක්ක අක්කර 5000ක් මම මඩුපල්ලියට දුන්නා. ඒ මඩුපල්ලියට දීලා මම සතියක් ඇතුළත ගැසට් කළා එම මඩුපල්ලිය පූජා භූමියක් විදිහට ලංකාවේ ගැසට් කළා. ඒක මන් සිරිපාදේ ගැසට් කළා. ඒක පොළොන්නරුව සෝමාවතිය ගැසට් කළා. ඒකම රත්නපුරේ පෙරහැර ජාතික උරුමයක් විදිහට මන් ගැසට් කළා. ඒ එකවරම කරපු දේවල් ටික ඒ ටික. ඉතින් ඒක නිසා මම සිංහලද කතෝලිකද මේ ඉස්ලාම්ද හින්දුද කියලා එහෙම නැත්නම් භාෂාමය වශයෙන් සිංහලද දෙමළද මැලේද බර්ගර් කියලා කිසිම දවසක මම වැඩ කළා නැහැ. සංහිඳියාව පිළිබඳව මම ජනාධිපති කාලයේ ගෙන ගියේ වැඩපිළිවෙල තරම් වැඩපිළිවෙලක් කිසිම ජනාධිපතිවරයෙක් මේ දක්වා තවම කළා නැහැ. සංහිඳියාව සම්බන්ධයෙන් දමිළ ජාතීන් සහ සිංහල ජාතීන් අතරේ සමගිය ඇති කිරීම සඳහා අපි කෝටි ගාණක් වියදම් කළා. ඒ ප්‍රදේශවල තිබුණු දුප්පත් මිනිස්සුන්ගේ ඉඩම් තමයි ආරක්ෂක හමුදාවල යුද කඳවුරු වලට අරගෙන තිබුණේ. දුප්පත් මිනිස්සු මේ හිටියේ කඳවුරු වල අනාථ කඳවුරු වල. එතකොට ඒ අනාථ කඳවුරු වල හිටපු අය එළියට අරගෙන යුද හමුදා කඳවුරු වෙනත් තැන් වලට දාලා ඒ දුප්පත් ජනතාව මම යාපනයේ ප්‍රදේශයේ ඉන්න ඔක්කොටම ඒගොල්ලන්ගේ භූමි දුන්නා. මම ආරක්ෂක අමාත්‍යංශයේ සතුව තිබූ දුප්පත් ජනතාවගේ ඉඩම් 95ක් නෙවෙයි 98ක් මම නිදහස් කළා කියලා මට කියන්න පුළුවන්. තව උනන් 102ක් ඉතුරු වෙලා තියෙයි. එතකොට ඊළඟට දැන් මගේ කාලේ ආවා නිදහස් කරන්න මේ LTT ත්‍රස්තවාදීන් පිළිබඳව. ඒ වෙලාවේ මට නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ අනිකුත් රජයේ වගකීම් අධිකරණ අමාත්‍යාංශයෙන් ආපු ලිපි ලේඛනවල විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආපු වාර්තා අනුව මට ඒගොල්ල නිදහස් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මට මතකයි කීප දෙනෙක් මම නිදහස් කළා. පසුගිය දැන් ගෝඨාභය මහත්මයාට පස්සේ ඒගොල්ල විශාල වශයෙන් නිදහස් කළා. ඉතින් ඒ විදිහට ඒ කටයුතු කෙරුණා. මම මේ පිළිබඳව විශේෂයෙන්ම කියන්නේ මේ කාරණා විතරයි. අවසාන වශයෙන් කෙටියෙන් ඉතා කරුණු දෙකක් තුනක් කියනවා. අද ගොවි ජනතාවගේ ප්‍රශ්න. පොළොන්නරුවේ සිට මුළු ලංකාවේම ගොවි ජනතාවට අද වී ටික විකුණ ගන්න බෑ. මෝල් වලට වී ගන්නෙ නැහැ. රජය වී ගන්නෙ නැහැ. ගොවි ජනතාව බරපතල අසීරුවකට අමාරුවකට පත් වෙලා තිබෙනවා. ඒ తත්වයේ තුල ගොවි ජනතාව මහා ඛේදවාචකයේ සිටින්නේ. ඒක නිසා රජය කෙසේ හෝ මේ ගොවි ජනතාවගේ ජීවන తත්වයේ උසස් කිරීම සඳහා වැඩපිළිවෙලක් කළ යුතුයි කියන එක මම බොහොම ගෞරවයෙන් රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මගේ ඥාතිය පහුගිය සතියේ නැති වුණා පොළොන්නරුවේ. ඒ ඥාතියා නැති වුණේ අවශ්‍ය බෙහෙත් නැතුව. ලංකාවේ රෝහල් වල අද විශාල වශයෙන් බෙහෙත් නැහැ. බෙහෙත් නොමැති නිසා රෝගීන් මැරෙන බව වෛද්‍යවරු අපිට කියනවා. ඒගොල්ල මේක ප්‍රසිද්ධියේ කියන්න ගියොත් පුද්ගලිකව ඒගොල්ලන්ට ප්‍රශ්නයි කියලා ඒගොල්ල පහුගිය දවස්වල මම දැක්කා. වෘත්තීය සම්තිලියට බැලලා ඔක්කොම සෞඛ්‍ය ශාස්ත්‍රයේ බෙහෙත් නැති ගැන කතා කරනවා. මේ බෙහෙත් නොමැතිකම අද මෙතන ඉන්න තමුන්නාන්සලටත් මටත් මේ හැම දිනකටම කොයි වෙලේ බෙහෙත් ඕන වෙයිද දන්නේ නැහැ. මොන විදිහේ තත්වයකට අපි මුහුණ දෙනවද දන්නේ නැහැ. ඒක නිසා රටක ප්‍රධාන වශයෙන්ම ආහාර වගේම බෙහෙත් ඉතාම අත්‍යවශ්‍යයි. රජයේ මේ සම්බන්ධයෙන් වැඩි වගකීම් යුතු තත්වයක් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අනික ගොවියා වගේම රජයේ සේවකයා පෞද්ගලිකාංශයේ සුළු සේවකයා දීවරයා විවිධ ශේෂ්ත්‍රවල වැඩ කරන සාමාන්‍ය රැකියාවල් කරන තත්ත්වයේ පුද්ගලයන් අද තමුන්නාන්සලා මාධ්‍යවේදීන් ගත්තත් තමුන්නාන්සලා ඉතා සුළු වැටුපක් ලබන පිරිසක් ඉන්නේ. මේ සෑම කෙනෙකුටම අද මේ රටේ පොදුවේ මිලියන් 22ක ජනතාවට ඇති වෙලා තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න අපි අලුත් වැඩපිළිවෙලකට යා යුතු වෙනවා. ඒ අලුත් වැඩපිළිවෙල තුල අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා දැන් හෙට අනිද්දා එන පළාත් පාලන මැතිවරණයක් සඳහා අපි ඊටාම හොඳ ශක්තිමත් විධිමත් සැලසුම් සහගත අත ලකුණු යටතේ තරණකරන මැතිවරණ ව්‍යාපාරය අපි ගෙනියනවා. ඒ වගේම හෙලිකොප්ටරේ යටතේ තරණකරන කණ්ඩායමයි අපි සහෝදරත්වයෙන් මේ ගමන යන්නේ. අපිට දිස්ත්‍රික්කවල ඇතිවෙච්ච යම් යම් ගැටලු නිසා අපි එක පැත්තකින් අතින් තරණ කරන්න තීන්දුව කළා. තවත් ප්‍රදේශ හෙලිකොප්ටරෙන් තරණ කරන්න තීරණය කළා. අපි සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. හෙලිකොප්ටරෙන් තරණ කරන ඒ ප්‍රදේශවලත් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු රාශියක් ඒ ලයිස්තු වල ඉන්නවා. ඒක නිසා අපි දෙගොල්ලම ඉදිරියේදී එකට එකතු වෙලා මේ මැතිවරණය ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. කවුරුන් කෙසේ කීවත් ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් මම අපි සහෝදර අපේ ලේකම්තුමා ඇතුළු නිලධාරි මණ්ඩලයත් මධ්‍යම කාර්ය සභාව ආසන සංවිධායකවරු අපි ගෙනියනවා. ඒ ගැන මම බොහොම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. මීට වඩා මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මම කියපු කරුණු සම්බන්ධයෙන් තමුන්නාන්සලාගේ වැඩි සැලකිල්ල යොමු කළා මේ කරුණ වලට ප්‍රමුඛත්වයක් දෙන්නයි කියන එක ඊටාම කාරුණික විලා සිටමින් මගේ ප්‍රකාශය මෙයින් අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.